රේල ඉවරනට පස්සේ මොනා හරි කට්ටියම කරන්න හදන. ඉතින් අපි බැලුවා දැන් කෝඩින් කරන්න වගේ මේ හිතුණා. يعني ඒක ප්ලෑන් එකක් එක නෙමෙයි ගියේ. ඒක එක ප්‍රොඩක්ට් එකක් අපි හැදුවා වර්ඩ් පසල් කියලා. මම ඩෙවලොප් කරා ඒ ප්ලැට්ෆෝම් ඒ ප්‍රොඩක්ට් එක. බේසිකලි අපි මේ පොඩි කම්පිටිෂන් එකක් කරත් එක්ක තමයි මගේ දවසට දැම්මේ. ඒකෙත් කම්පිටිෂන් එක වින් කරා අපි ඉනිසල් ලෙවල් එකේ. සහ ඒ දවස මම ඒ ප්‍රොඩක්ට් එකෙන් මේ රෙවෙනියු එකක් ජෙනරේට් වෙන්න පටන් ගත්තා. සාමාන්‍ය කැම්පස් එක ගානේ 50,000 රුපියල් වගේ මට එන්න. ඒක ඒ දවස ලොකු ගාණක්. පස්සේ මම කැම්පස් ඉන්න කාලේ මේක එක්ස්පෑන්ඩ් කරන ඉදිරියට අපි එතන තමයි අවුරුදු දෙක තුනක් ඇදී තන ලොකු බේස් එකක් අපි එක්ස්පෑන්ඩ් කරන ඉදිරියට ඉතින් ඒ වගේ ක්වොලිෆයිඩ් වෙච්ච කට්ටිය මාකට් එකට එන අඩුවක් තියෙනවා. ඉතින් ඉස්සරහට මේ සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකම චේන්ජ් වෙනවා. ඉතින් ඒකත් එක්ක කෝඩකේට ඒක ලොකු ඔපචුනිටිස් තව හැදෙනවා. ඔය AI ටූල්ස් අපිට හෙල්ප් එකක් වෙලා දෙනවා. අපේ කරනකොට තව efficient විදිහට තව creative විදිහට ඒක කරන්න. ඉතින් ඉන්දියාවල ස්කෝලේ ළමයි ප්‍රොඩක්ට් හදලා සමාජලාට යා monthly කියන්නේ revenue එක හොයනවා සමහර $10,000 දෙන්න තුන්දෙනා ඉන්න. හලෝ. ඔයගොල්ලෝ දන්නවද DP coding school එකේ මේ වෙද්දී ළමයි ලක්ෂයකට වඩා පිරිසක් නොමිලේම coding ඉගෙන ගන්නවා කියලා. අද අපි DP coding school එකෙන් ඇවිල්ලා ඉන්නේ real life එකේදී coding වලින් successful වෙච්ච entrepreneur කෙනෙක්ගේ life story එකත් අරගෙන අපි තා පොඩ්ඩකින් යනවා එයාව හම්බවලා කතා කරන්න. මම හිතනවා මේ කතාව අහලා coding ඉගෙන ගන්න ආස කට්ටිය මේ දිහා බලාගෙන ඉන්න කට්ටිය ටිකක් inspire වෙයි කියලා. අපි ගිහලා ඒත් එක්ක පොඩ්ඩක් කතා කරමු. අපි හැම වෙලෙම හොයන දෙයක් තමයි අපේ ලයිෆ් එකේ මොටිවේෂන් එක නැත්නම් ඉන්ස්පිරේෂන් එක. මම හිතනවා පර්සනලි මම දන්න දෙයක් ඒක අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් බලන්න පුළුවන් ඇත්ත ජීවිතයේදී සාර්ථක වෙච්ච රියල් ලයිෆ් ඔන්ටර්ප්‍රනර්ස්ත් එක්ක කතා කරොත්. අද අපිත් එක්ක ඉන්නවා එහෙම කෙනෙක් තරිඳු දසනායක ෆවුන්ඩර් ඇන්ඩ් CEO of Shout Out Labs. තරිඳු මං මෙහෙම කිව්වොත් හරිද ඔයා සොෆ්ට්වෙයාර් ප්‍රොඩක්ට්ස් බිල්ඩර් කෙනෙක්. අපි දන්න විදිහට කම්පැනි ඔපරේෂන්ස් ගත්තොත් ඔයගලන්ගේ මේ වෙද්දී කැරිබියන් අයිලන්ඩ්ස් වල මං හිතන්නේ ලාජස්ට්ම රීටේලර්ට සොෆ්ට්වෙයාර් ප්‍රොඩක්ට් එක සෙල් කරලා තියෙන්නේ ඔයා. ඔයාගේ ප්‍රොඩක්ට් එකක් තමයි හිරන් වෙන්නේ. ඊට අමතරව කම්බෝඩියා වල, UAE වල, ඇල්ජීරියා වල, ඒ වගේම USA වල මේ විදිහවගේ ඔපරේෂන් සිද්ධ වෙනවා. රයිට්. මම මෙහෙම වුණත් ෂවුට් අවුට් ලැබ්ස් හරි අමුතු නමක්. ටිකක් වෙනස් නමක්. मुलिम अभी प्रोडक्ट कंपनी का सॉफ्टवेयर प्रोडक्ट इतना मुलिम अभी हद प्रोडक्ट अभी प्रोडक्ट करे कैंपेन टूल कैंपेन मैनेजमेंट प्लेटफॉर्म इधे ओके अभी हितुआ बिजनेस कस्टमर्स शाउट आउट करना ऐडिया प्रोडक्ट अभी हितु शाउट आउट करना मुलिम आवे पास प्रोडक्ट्स की पेगट एक्सपैंड कर लिया अगर मुलिंग अद प्रोडक्ट नाम शाउट आउट लैब्स लैब्स टेक्नोलॉजी कंपनी ट्रेंड लैब्स नमें शाउट आउट लैब्स नम කම්පැනි නම හදාගත්තා. මම මෙහෙම හෙවොත් ඔයගොල්ලෝ හරියටම අපේ ඔඩියන්ස් එකට තේරුම් ගන්න එක ලේසි වෙන්න. මොනවද හරියටම කම්පැනි එකෙන් ඔෆර් කරන සර්විසස්? හරියටම ඔයා මොනවද කරන්නේ? මම මුලින් කිව්වා වගේ අපි සොෆ්ට්වෙයාර් ප්‍රොඩක්ට්ස් කරන්නේ. ඒතර අපි සොෆ්ට්වෙයාර් ප්‍රොඩක්ට්ස් අපි ස්පෙෂලායිස්ඩ් වෙලා ඉන්නේ මාකටිං ටෙක්නොලොජිස් පැත්තේ. ඒ කියන්නේ බිස්නස් එකක ඒගොල්ලන්ගේ කස්ටමර්ස්ලාට කමියුනිකේට් කරන්න, ඊට පස්සේ කස්ටමර් එන්ගේජ්මන්ට් එක වැඩි කරන්න, බේසිකලි ලොයල්ටි පැත්තෙන් ඊට පස්සේ ලොයල්ටි कस्टमर लॉयल्टी वैड कर सह कस्टमर कम्युनिकेशन ऑटोमेट करेंगे प्रोडक्ट तुना तीन कन्वर्सेशन लेने बेसिकली कस्टमर कैन बिजनेस कस्टमर दिन इंक्वायरीज ऑटोमेट करेंगे प्लेटफॉर्म्स प्रोडक्ट तुना कभी क्रिएट कर लीन हम प्रश्न उत्तर देने सॉफ्टवेयर प्रोडक्ट बहुत कंपनी තරිඳු දසනායක කියන්නේ කවුද? ඔයාගේ ජර්නි එක මොකක්ද? කෙටියෙන් අපි ඔයා ගැන කතා කරමු. ඔව් මගේ දැන් මම ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට මුලින්ම පටන් ගන්න කැම්පස් එකේ ඉද්දි මම එතන ඒල් කරාට පස්සේ මට මම මැත්ස් වලින් ඒල් කරේ. ඊට පස්සේ මම ඉංජිනේරි සිලෙක්ට් කරා මේ පෙරදින කැම්පස් එකේ.
ඒ කාලේ අර ඉවරලා ඉන කාලේ මට පොඩි අර යාළුවොත් එක්ක සෙට් වෙලා අපි පොඩි මේ ගියා ක්ලාස් එකකට ගත්ත. එතන අපි ගියේ මේ කියන්නේ අර මොනා හරි කරන්න ඕන වගේ නේ අර ඉවරනට පස්සේ මොනා හරි කට්ටි හැමෝම කරන්න හදන. ඉතින් අපි බැලුවා දැන් කෝඩින් කරන්න වගේ මේ හිතුණා. ඒ කියන්නේ ඒක ප්ලෑන් එකක් එක්ක නෙමෙයි ගියේ. බඩ අපිට හිතුණා මේ කෝඩින් ක්ලාස් එකට යන්න. ඉතින් අපි ඒක ගියා. ඒ දවස්වල මොකුත් එහෙම තේරුන්නේ නැහැ. පස්සේ හැබැයි අර කැම්පස් ගියාට පස්සේ මේ එතන फस्ट इये तिब कोर्स साफ्टवेयर इंजीनियरी मोड्यूल वैपुर तेरह कंटार बैकग्रउंड खेल दिखे मैं साफ्टवेयर इंजीनियर पे आसीत ना इट अभी सैकंड इये अभी सिलेक्टर स्पेशलाइज कर कोर्स मम साफ्टवेयर इंजीनियर पे इंसराने डिसाइड करा एक मम पड़ी प्रोजेक्ट सर सामान्य साफ्टवेयर कोडिंग करना आस पड़ी पेट प्रोजेक्ट मारते क्या एक प्रोडक्ट अभी हेदवा वर्ड पसल के मम डेवलप करा ये प्लाटफॉ ये प्रोडक्ट बेसिकली अभी मैं पड़ी कंपटीशन तेक्ता मैं दस दें तो एक कंपटीशन विन करा अभी यूनिवर्सिटी लेवल लगे सह ये दस मम ये प्रोडक्ट मैं रेवन्यू का जनरेट पड़ा करता सामान्य कैंपस इन का 50,000 रुपीस मैं दस लगूगा तेक्ता मम मे कंपनी अक्टे पटांगा हेतु असल फस्टे मैं कैंपस इन कॉले मैं एक्सपैंड करा नाइजीरिया इतना उद्योग इतना लघु बेस एक्सपैंड करा नाइजीरिया एक स्टार्टिंग एंटरप्रेन्योर एक फस्टे अभी मे दास दासी शाउडर लैब्स की कंपनी पटांग आईटी एंटरप्रेन्योर के विधि हट एक सार्थक वेच के विधि हट कंपनी ओन के विधि हट कंपनी का रन करा दी मैनेज करा दी डे टू डे एक्टिविटीज पार्टिसिपेट करा दी कंपनी का एतुले मुकद ओया तमाई हेड ओया तमाई फाउंडर ए वगे देखट स्पेशली एंटरप्रेन्योर कनेक्ट आईटी नॉलेज कोच्चर वेदगत वेनोद टेक्नोलॉजी का दनगन इन कोच्चर दुरकट बलपान सह वेदगत वेनोद कंपनी गेदर तनिम करण मे स्वयं रखना पुला विस्तार कंपनी सी देशी कंपनी से पुला तो मे एक कंपनीस वाले आईटी को यूज करना विना अब गुडा आईटी प्रोडक्ट्स यूज करना तड़ी तो गेदर बिजनेस करने के ना बिजनेस बिजनेस ऑपरेशन पे बनपुला ओडर्स बना इन पास एक डिलीवरी करना है भाई एवं गोडा सॉफ्टवेयर टूल्स ऑटोमेट कर एक एरिया ऑटोमेशन पैतर आईटी प्रोडक्ट्स गुड़ा तीन गोडा एव डन प्रश्न तीना ईवन समार प्रोडक्ट्स फ्री तीन ईवन आगे एच आर पैतर ऑटोमेट कर ऑर्डर प्रोसेस ऑटोमेट कर लॉजिस्टिक ऑटोमेट कर तो गोड़ा बिजनेस का ईजीली स्केलेबल कर गोडा स्मॉल बिजनेस चैलेंज तमा एक इलाक स्टेप अब बिजनेस ओन एक इंदगा सह इला स्टाफ हम वेडी करना स्केल का गुड़क मारे अब गुड़कला बिजनेस ओन हिता कोहमद मेक ऑटोमेट का कोहमद साफ्टवेयर टूल कदाल मेक मे प्रोसेस ऑटोमेट करें कोहमद गई थिंक ए प्रोडक्ट्स गील हदागण आर्डर ऑलरेडी मे मार्केट तीयना एवा यूज कर साफ्टवेयर प्रोडक्ट्स अदने फुलवांग साफ्टवेयर प्रोडक्ट्स यूज कर ला बिजनेस ऑटोमेट कर आईटी नॉलेज गुडा पेदगा तीसरा हाट अभी अभी मे कंपनी इलांग स्टेप राइट ये तारे अभी दिन पड़ा कथा करमु लंका जॉब मार्केट मेटी के पड़ा हेमोट मामा अरे हेमोम जॉब एक कर पाए देखा कर पटांग तीन देख तूने वेला तीन ई थिंक मे वेदि अभी स्पेशली आईटी इंडस्ट्री के कथा करो කොහොමද ජොබ්ස් වලට තියෙන ඉල්ලුම මේ දවස් ටිකේ ලොකු ඉල්ලුමක් තියෙනවද ඔව් IT ඉන්ඩස්ට්‍රිය නම් ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා ගොඩක් ජොබ්ස් ඇවිල්ලා තියෙනවා සහ ගොඩක් කම්පැනිස් ස්කේල් කරන ලංකාවේ ලොකු IT ඉන්ඩස්ට්‍රියක් හැදීගෙන යනවා ඉතින් ගොඩක් IT කම්පැනිස් තියෙන නිසා දැන් අත්‍තරම ගොඩක් මේ ජොබ්ස් මාකට් එකේ හැදිලා තියෙනවා ඉතින් ලොකු සමහර අඩුවක් තමයි ජොබ් මාකට් එකට තාම ක්වොලිෆයිඩ් විදිහට මේ software engineer software engineer koyena na ekada qualified vela thiyenno na up to some level thing e wage qualified wicca katti market ekata ena aduwak thiyena ithin ehem ewita wada baluwoth api loku opportunity ekak thiyena market ekeme enakota job market ekeme ekenne opportunity ekak thiyenawa habai e illumata hariyanna
IT ප්‍රොෆෙෂනල්ස් නම් මේ වෙද්දි ප්‍රොෆෙෂනලි ක්වොලිෆයිඩ් වෙච්ච ප්‍රොෆෙෂනල්ස් නම් මේ වෙද්දි මාකට් එකේ අඩුයි. ඔව් අඩුයි. ඒ කියන්නේ අපි දකින්න ගොඩක් කෝසස් තියෙනවා. හැබැයි අපි IT ස්ටුඩන්ට්ස් ලවිද කියන මං කියන IT ස්ටුඩන්ට්ස් කෙනෙක් ස්ටුඩන්ට් කෙනෙක් මාකට් එකට එන්න ඕන නම් එයා කෝස් එකට අමතරව එයා බලන්න ඕන නැත්නම් මේ මාකට් එකේ මොනවාද කොහොමද ජොබ් එකකට රෙඩි වෙන්නේ කියන එක සහ මොන වගේ ලැන්ග්වේජ් මොන වගේ IT නොලෙජ් එකක්ද එයා ගන්න ඕන කියන එක හැබැයි ගොඩක් වෙලාවට අපි දකින්න ඉන්ටර්වයුව කරන සමහර අය අපි දකින්න දෙයක් තමයි ඒගොල්ලන්ගේ තියෙන ක්වොලිෆිකේෂන් එක කියන්නේ ඩිග්‍රියක් කරා කියලා විතරයි. හැබැයි අර ප්‍රොජෙක්ට් එකක් කරලා එක්ස්ට්‍රා දෙයක් කරලා එකකින් ගන්න එක්ස්පීරියන්ස් එක ඒ වගේ දේවල් ගොඩක් අඩු ගතියක් තියෙනවා. ඉතින් අර IT ඉන්ඩස්ට්‍රි ඉස්සරහට යන්න ඕන නම් ඒ වගේ IT ඉන්ඩස්ට්‍රි එද්දී අර වගේ නොලෙජ් එකක් තියන් එද්දී ගොඩක් ලේසි. අනිත් එක IT ඉන්ඩස්ට්‍රියේ තියෙන ජොබ්ස් ඇවිල්ලා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් විතරක් නෙමෙයි ජොබ්ස් තියෙන්නේ. සමහර ලාට මේ දැන් අපි හිතමු සමහර කෙනෙක් IT කෝස් එකක් කරන්න ගත්තාම එයාට හිතනවා මට මේක කරන්න බෑ මේක මේ මේක අමාරු දෙයක් මේ ඉගෙන ගන්න මේක හරියන්නේ නැහැ කියලා. හැබැයි ඊට අමතරව ගොඩක් ජොබ්ස් තියෙනවා IT ඉන්ඩස්ට්‍රි අපි ගත්තොත් ක්වොලිටි ඇෂුරන්ස් පැත්තේ ජොබ්ස් තියෙනවා. කෙනෙක් මේ හදන ප්‍රොඩක්ට්ස් QA කරන්න ඕන. ඊට පස්සේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් පැත්ත, ඊට පස්සේ බිස්නස් ඇනලිස්ට් පැත්ත, ඒ වගේ තව ගොඩක් ඊවන් මාකටිං පැත්ත උනා. දැන් අපි ප්‍රොඩක්ට් කම්පනීස් ඉස්සරහට අපි හිතනවා ගොඩක් හැදේ කියලා ලංකාවේ. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් මාකට් කරන්න ඕන. IT ප්‍රොඩක්ට්ස් මාකට් කරනවා කියන එක ඒක වෙනම පැත්ත කියනවා. ඉතින් ඒ වගේ ඔපචුනිටිස් ගොඩාක් ජොබ්ස් ඔපචුනිටිස් ලංකාවේ හැදෙනවා. අපි කෝඩින් ගැන කතා කරමු ස්පෙસિෆිකලි. එතකොට තියෙන ජොබ් ඔපචුනිටිස් මොනවාද ඔයාගේ හැටියට ඔයාට හිතෙන විදිහට? ඔව් මේන්ම තින් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් පැත්ත කියන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදිහට මාකට් එකට එනවා නම් අපි ගොඩක් ඩිවලොපින් කියන්නේ ප්‍රොඩක්ට් ඩිවලොප් සෝරි සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් කම්පනිස් තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කියන එක මේන් ජොබ් රෝල් එකක්. ඊට අමතරව අපි දැන් දකින ඩේටා සයන්ටිස්ට් විතර AI පැත්තේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් දේවල් ඉස්සරහට එනවා. ඉතින් ඩේටා සයන්ටිස්ට් කියන රෝල් එක තියෙනවා. ඒ වගේ රෝල්ස් තමයි ගොඩක්ම දකිනවා. ඒත් වෙබ් ඩෙවලොප්මන්ට් පැත්ත රෝල්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් පැති හැදිලා තියෙනවා. AI ගැන කියපු නිසා අපි AI ගැන කතා කරමු. දැන් සාමාන්‍යයෙන් අපි අවුරුදු දැන් 10000ක 20000ක කාලේ ඉඳන් කතා කරොත් මිනිස්සු සර්වයිව් වෙන්න එක එක දේවල් පාවිච්චි කරලා තිනවා. එක එක විදි වලට ඇඩැප්ට් වෙලා තියෙනවා. ගල් යුගයේ ගත්තොත් හන්ටිං දඩයන් කරලා මිනිස්සු සර්වයිව් වුණා. ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන් එක කාලේ ගත්තොත් ගොඩක් වෙලාවට ටෙක්නිකල් ස්කිල්ස් අලුත් දේවල් හොයාගෙන ස්කිල් එක නැතුව ඒ කාලේ සමහරවිට සර්වයිව් වෙන්න බැරි වෙන්න ඇති කියලා අපි හිතනවා. ඊට පස්සේ ආවා IT era එකක්. IT යුගයක්. දැන් ඇවිල්ලා තියෙනවා අපි ඔයා මෙන්ෂන් කරපු AI era එකට. මොකද්ද මේ AI කියන්නේ? හරිද? එතකොට මේක මේ වෙද්දි කොච්චරක් අපි නොදැනුවත්වම පාවිච්චි කරනවද? මේක කොච්චර අපිට වැදගත් වෙනවද? ඒ වගේම IT ප්‍රොෆෙෂනල් කෙනෙක්ට AI කියන දේ දැනගෙන ඉන්න එක කොච්චර වැදගත් වෙනවද? ඔව් ඒ කියන්නේ චේතනාගු වගේ දැන් ගොඩක් දේවල් දැන් AI පැත්තට යන්න පටන් අරන් තියෙන්නේ. එතකොට දැන් අපි මම දැන් ඩිස්ටර්බ් කරලා හෙව්වොත් මොනවද කියලා නිකන් මට දෙන්න පුළුවන් නම් එක්සැම්පල්ස් දෙක තුනක්. ඔව් දැන් AI අපි නොදැනුවත්වම පාවිච්චි කරන අවස්ථා තියෙනවා. AI අපි අපි දන්නේ නැහැ මේ අපි පාවිච්චි කරන්නේ AI සිස්ටම් එකක් කියලා. ඔයාලා වගේ කවුරු හරි ඩෙවලොප් කරපු ප්‍රොඩක්ට් එකක් කියන එක අපි දන්නේ නැහැ. එක්සැම්පල්ස් දෙක තුනක් දුන්නා. ඔව් මුලින්ම බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් AI පැත්තේ දැන් ගොඩාක් රිසර්ච් වුණා පහුගිය අවුරුදු 5-10 අතරද ලොකු මේ රිසර්ච් ප්‍රමාණයක් වුණා. හැබැයි ළඟදී දැන් අපි ගත්තොත් ChatGPT වගේ ලොකු ට්‍රෙන්ඩ් එකක් හැමෝම දැක්කා මේ කොහොමද කොච්චර ඇකියුරේට් විදියට අපිට AI වලින් ආන්සර්ස් ගන්න පුළුවන්ද කියන එක. ඒක ඒකවිල්ලා අර එකපාර නිකන් ඕවර්නයිට් චේන්ජ් එකක් වගේ තමයි අපිට හිතෙන්නේ. මේක ලොකු චේන්ජ් එකක් එක්ක එකපාර මේ ලොකු මේ AI ට්‍රෙන්ඩ් එකක් එන්න ගත්තා. දැන් අපි ගත්තොත් අපි ඩේ ටු ඩේ සමහරවල් අපි යූස් කරන ප්‍රොඩක්ට්ස් වල දැන් ඔල්රෙඩි AI පාර්ට් එක ඉන්ටග්‍රේට් වෙලා තියෙනවා. මම අර කලින් කිව් විදියට සමහරවල් ඔයගොල්ලෝ වෙබ්සයිට් එකකට ගිහිල්ලා මොකක් හරි chat කරනවා නම් ඒතර ඒ chat එකේදී ඔයාට ඔටෝමැටිකලි ආන්සර්ස් එනවා. ඔයාට ඔටෝමැටිකලි මේ උත්තර දෙනවා. දැන් ඔයා ගත්ත සමහර ටෙලිකොම් කම්පැනිස් ලංකාවේ වුණත් බැංකින් වුණත් ඔයා සමහරට ඒගොල්ලන්ගේ Facebook page එකට ගිහිල්ලා chat කරොත් ඔයාට ඔටෝමැටිකලි ආන්සර්ස් දෙනවා දෙනවා. ඒතනත් AI යූස් කරලා තියෙනවා. සමහරවල්ට ඔයාට මේ ඔයා ගන්න ප්‍රොඩක්ට්ස් තියෙනවා කර ඊ-කොමර්ස් සයිට් එකේ ඊටස් ඔයාට රෙකමෙන්ඩේෂන්ස් එනවා. එතන සමහරවල්ලාට ඔයාගේ බිහේවියර්ස් බලලා ඔයාට ප්‍රොඩක්ට් රෙකමෙන්ඩේෂන්ස් එනවා. ඊට අමතරව ඔයා දැන්
सोशल मीडिया इन वाग इंट्रस्ट आनाट मे वागे वाट एड्स एना देवत्न ए यूसन तन तीन इवागे ए ई डे टू डे लाइफ अपीट मे मे टेक्नोलॉजी सरा इंप्रूव है ना अभी हितान दीरा गुड़ा देवल ऑटोमेट ना अभी अभी हितान देवल अभी करगान बुला सिस्टम गुड़ा की इनपुट्स देने ई थिंक इस तरह सॉफ्टवेयर इंडस्ट्री का मैं चेंज है ना ई थिंक एक अत्यक कोडक एक लोको अपॉर्चुनिटीज तब है देना सॉफ्टवेयर इंडस्ट्री लोको है ना सॉफ्टवेयर इंडस्ट्री ए आई पैथ तब गुड़ा इन डेप्थ है ना मैं प्रोडक्ट्स एक अत्यक मैं कोड़क लोक अपर्चुनिटी अपर्चुनिटी मार्केट है अनीत कम दैंग समहलाट मे मे दैंग ए टूल अभी चार जीबी अत को कोडिंग सजेस्ट मार्केट गृहना को पार्टे करगा पुलवा मे चार जीबी इतने एक अत समहलाट हितने पुलवा मम को कराट हितने पुलवा को कराट मे उन्ना को भाई मट इतने मे अपीट चैट जीपीटी वगैरह टूल ए आई टूल तीन मेमेदी तीन टूल एक हेल्प का अपे वेडे तव दूर एफिशियंसी करगा पुलवांगे दंगड़ा अभी मैं को पैदा मे अने जॉब तपि दिन ऑटोमेटला तीना ईवन फोटोग्राफी पे कंटेंट राइटिंग पे ईवन क्रिएटिव डिजाइनिंग पे हेब मटर दंग यूज करना एक ए आई टूल अब हेल्प आपना अब एक करना तब एफिशियंट तब क्रिएटिविटी एक करें थिंक एआई के एक ट्रेट करें एआई के लोक अपॉर्चुनिटी का कोडिंग एंड अदर इंडस्ट्रीज सब कोड में लोक अपॉर्चुनिटी का एआई के एक सर है हरे मंदे कहाँ ना वह एक लोक प्रश्न है मां कैलिवल तो खाड़ लगा ना दर तो रोड लेसी बात दें मैं वैद्य लंका वे अपनी कथा करो इकोनॉमी एक जान ठीक අවුල් සහගත තත්ත්වයක තියෙන්නේ. ඔව්. එතකොට මේ වෙද්දී අපි හැමෝම ස්පෙෂලි යූත් එක අපි try කරන්න ඕනේ රටට ආදායම ගේන්න. මොකද තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විදේශ විනිමය නැති එක. දැන් අනිත් රටවල් ගත්තොත් බංග්ලාදේශ්, ඉන්දියා වගේ රටවල් ගත්තොත් IT ඉන්ඩස්ට්‍රි එක through ඒ රටවල් වලට එන income එක බිලියන ගාණක්. ඔව්. මොකද හිතන්නේ ලංකාව ගැන? අපි මේ තත්ත්වෙට එන්න මොකද්ද කරන්න ඕනේ? ඔව් දැන් අපි ගත්තොත් ලංකාවේ තියන්නේ මුලින්ම දේ තමයි චේතනාක වගේ දැන් අපිට ලංකාවට මේ ප්‍රශ්නේ එක එක පැත්තක් තමයි අපිට ලංකාවට මේ ඩොලර්ස් එකෙන් ලංකාවට ෆොරින් ඉන්කම් එක එන්න ඕන. හරිද? ආ එතකොට දැන් ඒකට තියෙන එක ඉන්ඩස්ට්‍රි ස්කීපයක් ලංකාවේ උඩින් තියෙනවා අපි ගත්තොත් IT ඉන්ඩස්ට්‍රියට එක ලොකු ජම්ප් එකක් දෙන්න පුළුවන්. අපිට ෂෝට් ටර්ම් එකකින් අපිට लघु फॉरेन इनकम इधरवरू पहावागे आप फॉरेन इनकम वैडी करना IT इंडस्ट्री का लघु अपर्चुनिटी अतना मागे हे भाई अभी कत्तो लंका जीडीपी कंट्रिब्यूशन लंकावे मतमा देश 1.5 बिलियन डॉलर्स कंट्रिब्यूशन IT इंडस्ट्री तिब्बे इतोटे दें मेकअप IT इंडस्ट्री में चेंजेस के लिए अभी मे लंका गुडा सर्विसेस पेत्र बार गति वैडी सर्विसेस दैंग सर्विस तीन चैलेंज अभी लोक वर्क फोर्स इंडिया का इंडिया लोक पॉपुलेशन ना इंडिया लोक वर्क फोर्स बांग्लादेश बांग्लादेश ग्रोविंग इंडस्ट्री अतना आईटी पे गोलगे पॉपुलेशन वैडी तो रेगोलांगी आईटी वर्क फोर्स हदन प्रमाण वैडी तो अपीट तीन एक चैलेंज आईटी वर्क फोर्स वैडी कर एक अभी कहमत अभी चैलेंज आती है ना अभी पॉपुलेशन तक ये वर्क फोर्स का अदन है तो अभी बला अभी सर्विसेस होना सर्विस कंपनीज होना तो अभी इंडिया व बांग्लादेश का कंपीट करना तो अपे में स्पेसिफिक सर्विस पे सर्विस इंडस्ट्री का खादा करना ना हमारे कहने हाई वैल्यू एक देने पुला कहने लोग टिकट साइज से कहने मांग कहने प्राइस से वैडी मगे एक अभी में सर्विस इंडस्ट्री में थदन होना यह अम तरह तीन आपर्चुनिटी अत प्रोडक्ट कंपनी मगर प्रोडक्ट कंपनी
එම්ප්ලොයි ප්‍රමාණය අඩුවට ස්කේල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් එක අපි එක ප්‍රොඩක්ට් එකක් හැදුවොත් සමහරවල් පොඩි එම්ප්ලොයි හියුමන් රිසෝස් එකකින් අපිට ඒ ප්‍රොඩක්ට් එක ගොඩාක් ලොකුට ස්කේල් කරන්න පුළුවන් අවුට්සයිඩ් අවුට්සයිඩ් ශ්‍රී ලංකා. ඒතර තමයි ප්‍රොඩක්ට් කම්පනිස් වල ඔපචුනිටි තියෙන්නේ. ඉන්දියාව මේ වෙනකොට සර්විස් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් more than 100 billion සර්විස් ඉන්ඩස්ට්‍රියක් තියෙනවා. ඒක තමයි ලොකුම IT සර්විස් ඉන්ඩස්ට්‍රිය කියන්නේ. ඒතර බංගලාදේශ ලෝකෙම ලෝකෙම තොර බංග්ලාදේශ ගත්තත් බංග්ලාදේශලත් ලොකු පොපියුලේෂන් එකක් ඉන්නවා. ඒගොල්ලන්ට ඉතින් වර්ක් ෆෝස් එක හදන එක ලේසි. මේ වර්ක් ෆෝස් එක ලොක් කරන එක. ඒතර මම හයිලයිට් කරන්නේ ලංකාවේ සර්විස් කම්පනීස් වලට. එතකොට ලංකාවේ ලොකු වර්ක් ෆෝස් එකක් හදන්න ඕන. ඒතර අපිට ලිමිටේෂන් එකක් තියෙනවා මේ පොපියුලේෂන් එකත් එක්ක ලොකු IT වර්ක් ෆෝස් එකක් හදන එක. ඒත් එක්කම දෙවෙනි ප්‍රශ්නෙට ඔහොම මහන්න පුළුවන්. ඇයි ලිමිටේෂන් එකක් තියෙන්නේ? ඒකට අකමැති නිසාද බය නිසාද? ඒක වෙන්නත් පුළුවන්. මොකද ලංකාවේ අපි දැන් අර හදාගත් ජොබ්ස් ටිකක් තියෙනවා. මේවා තමයි හොඳ ජොබ්ස් කියලා. ඒ කියන්නේ අපි දැන් IT ජොබ්ස් කියන එක තාම හැමෝටම ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ අපි හැමෝම ලංකාවේ අර හැමෝම දන්න ලෙවල් එකට IT ජොබ්ස් කියන එක ඇවිල්ලා නැහැ. ඔව් ඒකේ තියෙන මේ ලොකු ඔපචුනිටි එකක් තමයි. හැබැයි IT වර්ක් ෆෝස් එක අපි ලොකු කරන්න නම් ඒ කියන්නේ අපි सर्विस इंडस्ट्री मगर कलिंग क्यू विद ईटी इंडस्ट्री बेदाने पुलवांग सर्विस इंडस्ट्री प्रोडक्ट बेस्ड कंपनी इधर सर्विस इंडस्ट्री अभी लघु करना होना लंका वे 1.5 बिलियन एटलीस्ट 5 बिलियन वर्ल्ड 1.5 5 बिलियन वर्ल्ड तब गेन होना सर्विस इंडस्ट्री में चेंज होना अभी यार इंडिया व बांग्लादेश सर्विस इंडस्ट्री तक कंपीट करना तो अपे स्पेसिफिक कहने ऑफरिंग सदागा होना सर्विस इंडस्ट्री ඊට අමතරව ගත්තොත් ලොකු ඔපචුනිටි එකක් තියෙනවා software product companies වල. ඒතර software product companies වලට තියෙන ඔපචුනිටි එක පොඩි work force එකකින් product එකක් හදලා scale කරන්න පුළුවන් globally. ඒතර ඉන්දියාවත් දැන් ඒක ඒ path එක යනවා. ඒගොල්ලොත් service ඒගොල්ලෝ promote කරන්නේ service industry ඉඳන් product nation එකක් විදිහට මේ ඉස්සරහට එන එක. ඒතර product nation එකක් කියලා ඒගොල්ලෝ promote කරන්නේ product company සදන එක. දැන් අපි ගත්තොත් ඉන්දියාවේ last 5 years වල ෆයිසල් ඒගොල්ලෝ 50 බිලියන් සර්විස් මේ ප්‍රොඩක්ට් කම්පනිස් වලින් හොයලා තියෙනවා. ඉතින් 2030 වෙද්දී ඒගොල්ලෝ ඒක ලොකු ගානකට වැඩි කරන්න ඉන්නවා. ඒගොල්ලන්ගේ අර මේ software company software product companies ගත්තොත් ලොකු කම්පනිස් දෙනවා. අපි කියනවා යුනිකෝන්. කියන්නේ යුනිකෝන් කම්පනියක් කියන්නේ ඒ කම්පනිය 1 බිලියන් ඩොලර්ස් වලින් වැලියුඩ් නම් ඒක යුනිකෝන් කම්පනියක් කියලා කියනවා. ඒතර ඒ වගේ යුනිකෝන් කම්පනිස් 10ක් තියෙනවා ඉන්දියාවේ. इसर दिब यूएस इतने यूनिकॉर्न कंपनी दें इंडिया अरे प्रोडक्ट सर्विस प्रोडक्ट कंपनी सॉफ्टवेयर प्रोडक्ट कंपनी डेवलप तीन इधर अपी लंका इकोनॉमी ग्रो कर शॉर्ट टर्म आईटी इंडस्ट्री कंट्रीब्यूशन अर कि प्रोडक्ट कंपनी लोक नंबर दिखाई शॉर्ट टर्म मेकिंग लंका जीडीपी का आईटी इंडस्ट्री कंट्रीब्यूशन वेडिकार ඒ කියන්නේ ලොකු potential එකක් තියෙනවා අපි වැඩි ඒක ගැන අවධානය යොමු නොකලට අනිවාර්යයෙන්ම right ඒකත් එකම අපි අන්තිම ප්‍රශ්නෙට එනවා අනාගතයේදී IT industry එකට enter වෙන්න ඉන්න හිතාගෙන ඇති ගොඩක් අයනේ entrepreneur කෙනෙක් විදිහට successful entrepreneur කෙනෙක් විදිහට මේ වෙද්දී ඉන්න ඔයාට දෙන්න පුළුවන් හොඳම advice එක මොකක්ද මම advice එක මේ කියන්නේ කොටස් දෙකකට කියන්නේ එකක් ඇවිල්ලා IT ඉන්ඩස්ට්‍රියට එන්න කැමති අයට සහ IT ඉන්ඩස්ට්‍රියේ entrepreneurship පැත්තේ අපි ගිය පාත් එක යන්න කැමති අයත් ඉන්න බලන. ඉතින් ඒ දෙපැත්තට මම ඇඩ්වයිස් එකක් දෙන්නම්. ඒක තමයි ලංකාවේ IT ඉන්ඩස්ට්‍රිය කවුරු හරි තනන IT ඉන්ඩස්ට්‍රියට එන්න ඩවුට් එකක් තියෙනවා නම් ඇත්තටම එහෙම ඩවුට් එකක් තියෙන්න ඕනේ නැහැ. මොකද IT ඉන්ඩස්ට්‍රිය කියන්නේ ලෝකෙම ලොකුවටම grow වෙන ඉන්ඩස්ට්‍රි එකක්. කොරෝනා වලින් කියන්නේ කොවිඩ් එකෙන් පස්සේ ගොඩක් දේවල් ඔටෝමේට් වෙනවා IT ඉන්ඩස්ට්‍රියේ ලොකු එවලූෂන් එකක් ආවා ඉස්සරහට ගොඩක් දේවල් ඔටෝමේට් වෙනවා ඉතින් ඒකත් එක්ක software engineering කියන්නේ software products කියන එක හැම රටකම මේ growing grow වෙනවා හැමෝටම හැම business එකකම even පොඩි business එකකට පවා අපි මිනිස් කියන්නේ individuals හැමෝටම software ඕන ඉතින් ඒකත් එක්ක software engineering කියන role එක ඉස්සරහට මේ නැති වෙන්නේ නැහැ ඒ හින්දා බය නැතුව software engineering පටන් ගන්න සහ software engineering ඉගෙන ගන්නවා කියන එක ලොකු අර rocket science දෙයක් නෙමෙයි. ඔයාට පොඩි දෙයකින් يعني online ඉගෙන ගන්න පුළුවන් ගොඩක් courses තියෙනවා. ඉතින් ඒකත් එක්ක පටන් ගන්න පුළුවන්. තනියම උනත් පටන් ගන්න පුළුවන්. සමහර අය අපි දන්නවා
ඩිග්‍රියක් නැතුවත් IT ඉන්ඩස්ට්‍රියේ ලොකු ලොකු තැන් වලට ගිය කට්ටිය ඉන්නවා. ඒලල් විතරක් කරලා. මම කියන්නේ ඒ විතරක් කරලා නවත්තන්න කියලා. ඩිග්‍රියක් කරන එක ලොකු වැලියක් තියෙනවා. ඩිග්‍රියක් කරලා මේ ලොකු දෙයක් වාට ගන්න පුළුවන්. බට් එතන නවතින්න එපා. ඔය ඩවුට් එකක් තියෙනවා නම් එහෙම නැහැ. ඒ කියන්නේ පටන් ගන්න පුළුවන්. අනිත් පැත්තම IT පැත්තේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙනවා කියන එකත් ලොකු මේ මේ කියන්නේ ලොකු මැජික් එකකුත් නෙමෙයි. ඒ කියන්නේ මං කියන ප්‍රොඩක්ට් කම්පනිස් හදනවා කියන එක මේ ලේසියෙන් දැන් කරන්න පුළුවන්. ඉතින් දැන් කියන්නේ ටෙක්නොලොජි එක හැදිලා තියෙනවා ප්‍රොඩක්ට් එකක් ඉක්මනට හදලා මාකට් එකට දාන්න. මම දැකලා තියෙනවා යූස් කේසස් ඉන්දියාවල ස්කෝලේ ළමයි ප්‍රොඩක්ට් හදලා සමාජලාට යා මන්ත්ලි කියන්නේ රෙවෙනියු එක හොයනවා සමහර $10,000 දෙන්න තුන්දෙනා ඉන්න කම් මේ මේ පොඩි කම්පනිස් හදාගෙන ඒගොල්ලෝ හොයනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් සොෆ්ට්වෙයාර් ප්‍රොඩක්ට් කම්පනිස් හදන එක ඉස්සරහට ස්කෝල් ළමයටවත් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් යූස් කේසස් තියෙනවා. ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා ලංකාවේ ඉඳන් එළියට ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්න. ඒ කියන්නේ අපි හැමදේම කරන්නේ ඔන්ලයින් ත්‍රූ. ඉතින් ලංකාවේ ඉඳන් ප්‍රොඩක්ට් එකක් හදලා එළියට දාන්න පුළුවන්. ඉතින් ඒ පැත්තුණත් කවුරු හරි ආසනම් ප්‍රොඩක්ට් එකක් හදන්න ආසයි සෙල් කරන්න ආසයි. ඒ වුණත් අර ජම්ප් එක ගන්න ඒකට මේ බැහැලා වැඩේ පටන් ගන්න කියලා තමයි මට කියන්නේ. ඉතින් නා කවුරුත් හිතන්න ඕනේ නැහැ මම මෙදා වෙද්දි පටන් ගන්නවා කියලා. අද වුණත් මේ Google කියලා කෝස් එකක් සර්ච් කරලා වැඩේ පටන් ගන්න. ඉතින් බොහොම ස්තුතියි තරදු. අද අපිත් එක්ක සම්බන්ධ වුණේ තරිඳු දසනායක, founder and CEO of Shout Out Labs. අපිත් එක්ක සම්බන්ධ වුණාට අපේ ගොඩක් ස්තුති වෙනවා. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕන දෙයක් තමයි DP coding school එකෙන් ඔයගලන්ට පුළුවන් IT ගැන මූලික දැනුම founding knowledge එක ලබා ගන්න. ඔයගලන්ට මේ කෝස් එක නොමිලේම කරන්න පුළුවන්. බලාගෙන හිටියා නම් inspiring කියලා දැනුණා නම් ඔයගලන්ට මේ real life story එක තරිඳුගේ coding වලට ආසාවක් ආවා නම් ඔයගලන්ට පුළුවන් සම්බන්ධ වෙලා මේ කෝස් එක ඉගෙන ගන්න. මම හිතනවා ඉස්සරහට ඒක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ වගේම මේ වගේම තවත් සාර්ථක entrepreneur කෙනෙක්ගේ කතාව අරගෙන ඒගොල්ලන්ගේ experiences අරගෙන අපි ළඟදීම ආයෙත් එනවා ඔයගලන්ව හම්බ වෙන්න.